රවුඩෙන නාලිකාව YouTube වාහිනි. ඉතින් ආයුබෝවන් සුපුරුදු පරිදි YouTube වාහිනියට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ටිකක් වෙනස් මාතෘකාවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ රටේ පහුගිය කාලේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක. පසුගිය කාලේ කිව්වම පසුගිය දින කිහිපය තුළ ඇතිවෙච්ච තත්ත්වය සහ මීට මාස දෙක තුනකට පමණ කලින් ඇතිවෙච්ච තත්ත්වය ඉතාමත්ම වෙනස්. මීට මාස දෙක තුනකට ඉහත රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක අපි දැක්ක දෙයක් තමයි මේ ලංකාවේ මිනිස්සු හරිම කියන්නේ සිස්ටම් චේන්ජ් එකට කැමති, විප්ලවවාදී, ඉතාමත්ම නිදහසට කැමති, නිදහස අගය කරන, සතුට අගය කරන, අනෙක් රටවල වගේ සතුටින් ජීවත් වෙන නිදහසින් ජීවත් වෙන්න කැමති මිනිස්සු පිරිසක් හැටියට තමයි අපි පසුගිය දවස්වල විවිධ පුද්ගලයන්ගේ අදහස් සමාජ මාධ්‍ය තුලින් දැක්කහම දැක්කේ. නමුත් පසුගිය ඔක්තෝබර් මාසයේ අපි දැක්කා ලෝක ළමා දින සැමරීම්, මේ වගේම ලෝක ගුරු දින සැමරීම්. ඒ වයිදි ගොඩක් වෙලාවට විවිධ නර්තනාංග ගුරුවරුන්ගේ සහ දරුවන්ගේ සමාජ මාධ්‍යවලට මුදා හැරුණා. නමුත් ඒවට දක්වපු ප්‍රතිචාර සහ සමාජ මාධ්‍යවල පළවුණු කමෙන්ට්ස් සහ පේජස් වල ඒවා පළවෙච්ච විදිහත් අනුව පැහැදිලිවම පේනවා මේ අපේ ලංකාවේ මිනිස්සුන්ට එහෙම මේ නිදහස කියන එක අඳුරන්නේවත් නැති, වෙනස කියන එක මොකද්ද කියලාවත් තේරුම් ගන්න බැරි జాතියක් තමයි ලංකාවේ බහුතරය. මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ අවුරුදු 50 60 70 වෙනපු වැඩිහිටියෝ පමණක් නොවේ. අවුරුදු 25 30 40 තරුණයි කියලා අපි හිතන පුද්ගලයෝ පවා මේවට ප්‍රතිචාර දක්වලා තිබ්බේ මහා අමුතුම විදිහට. පළමුවෙන්ම කියන්න ඕනේ ලංකාවේ ඉන්න මිනිස්සු බහුතරය, අපි මේ කතා කරන්නේ බහුතරය ගැන, අතිබහුතරය ගැන. අතිබහුතරය නිදහස කියන එක, එහෙමත් නැත්නම් සිස්ටම් චේන්ජ් එක කියන එක අඳුරන්නේවත් නැති జాතියක්. ඒකට හොඳම උදාහරණ තමයි අර මද්‍යපානේ ගීතයට නටපු ගුරුවරයාගේ සිදුවීම සහ තවත් ළමා දින සැමරුම් වලදී මේ පාසල්වල දරුවෝ නර්තනයේ යෙදෙන අංග සමාජ මාධ්‍යයට මුදා හැරුණා. මේ මුදා හැරුණු වීඩියෝ පට වලට දක්වපු ප්‍රතිචාර අනුව පැහැදිලිවම පේනවා අපේ රටේ මිනිස්සු එහෙම ලොකු මේ සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙන්න තරම් පුළුවන්, එහෙමත් නැත්නම් ජීවිතේ සතුට කියන එක, නිදහස කියන එක අඳුරන්නේ නැති තරම් ගෝත්‍රිකයෝ කියන එක පැහැදිලිවම මේ වීඩියෝ පට වලට දක්වපු ප්‍රතිචාර අනුව. ඇත්තටම මේ වගේ ගැටලු තියෙන්නේ ගොඩක් වෙලාවට. හොඳටම අපි විග්‍රහ කරලා බැලුවොත් මේ මධ්‍ය පාන්තික පාසල්වල ගුරුවරුන්ට සහ ශිෂ්‍යවන්ට, දැන් උදාහරණයක් ලෙස ගත්තොත් කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්ද, රෝයල් වගේ වැනි පාසල්වල වුණත් බිග් මැච් වලදී මේ ගුරුවරු නර්තනය කරන එක, එහෙමත් නැත්නම් ළමයින් රිසිසේ සතුටින් නර්තනය කරන එක සාමාන්‍ය දෙයක්. ඒවා මහා ලොකු දේවල් හැටියට එම පාසල්වල ආදි ශිෂ්‍යවත්, ඒ පාසල සමග ළඟින්ම සිටින ප්‍රජාවවත් එහෙම සලකන්නේ නැහැ. නමුත් මේ මද්‍යපානයේ ගීතයට නටපු ගුරුවරයාගේ සිදුවීම සහ අනෙකුත් සමාජ ජාලාවලට මුදා හැරුණු වීඩියෝ පටවල අපි දැකපු දෙයක් තමයි මේ වීඩියෝ පටවල බොහෝ වෙලාවට ඉන්නේ මේ මධ්‍යම පාන්තික 15 පන්තිය නියෝජනය කරන පුද්ගලයෝ. පළමුවෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් මේ සමාජ මාධ්‍යයට යම්කිසි වීඩියෝවක් මුදා හැරුණම පළමුවෙන්ම එයට උපහාස වන පරිදි, එහෙම නැත්නම් එය නිර්දය ලෙස විවේචනය කරන පරිදි කමෙන්ට් එකක් දාන්නේ, ඒව ජනතාව අතරට ගෙනියන්නේ මේ 15 පන්තියේ මධ්‍යම පන්තියේ සිටින ජනතාව. එහෙමත් නැත්නම් අපි සරලව කියනවා නම් එදා වේල අමාරුවෙන් කන තමන්ගෙම පන්තියුන් තමයි මේවා විවේචනය කරලා කමෙන්ට්ස් දාන්නේ. එහෙමත් නැත්නම් සරලව කියනවා නම් දාර්ශනික හැලී ලියන්නේ. ලංකාවේක පැහැදිලිවම දැක ගන්න තියෙනවා අතීත කාමය කියන එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් ලෙස ගත්තොත් 60 දශකයේ ඉපදිච්චවුන් හිතනවා 70 දශකයේ නරකයි කියලා. 70 දශකයේ ඉපදිච්චවුන් හිතනවා නෑ 80 දශකේ නරකයි කියලා. 80 දශකයේ ඉපදිච්චවුන් හිතනවා නෑ 90 දශකේ නරකයි. මේක පැහැදිලිවම පේනවා ඔය Facebook group වල එහෙම ගියාම තියෙනවා 80 දශකේ සෙට් එක, 90 දශකේ සෙට් එක, 2000 දශකේ සෙට් එක කියලා. මෙහෙම සෙට් බෙදාගෙන ඉන්නේ. ඇත්තම කතාව ගත්තොත් දැන් 70 දශකයේ උන්ට කන්නත් නැහැ. 80 දශකයේ උන්ට කන්න බොන්නත් නැහැ. 90 දශකයේ උන්ට කන්න බොන්නත් නැහැ. 2000 දශකයේ උන්ට කන්න බොන්නත් නැහැ. මේ මුළු රටේම ඉන්නේ උන්ට කන්න බොන්න නැහැ. ඩොලර් නැහැ. නමුත් මුන්ට මේ තියෙන ගැටලු මේවද? ගුරුවරයෙක් නටන එක, එහෙමත් නැත්නම් ළමයි ටිකක් ළමා දින එක උන්ට කැමති විදිහට නටන එක, මේවද මේ තියෙන ගැටලු? පහුගිය කාලේ මේ සිස්ටම් චේන්ජ් එකක් කියලා විවේචනය කරපු එවුන්ම තමයි මේවට විරුද්ධව මේ වගේ සමාජ මාධ්‍ය වලට උදාහරණ වීඩියෝ පට වලට කමෙන්ට්ස් දාන්නේ, දාර්ශනික කමෙන්ට්. අපේ කාලේ මෙහෙම නැහැ, මෙහෙම දේවල් උනේ නැහැ. 90 දශකයේ ළමයි පාසල් ගිය විදිහයි, 90 දශකයේ ඉන්න ගුරුවරු හැසිරුණ විදිහයි 2020 වර්ෂයෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒක විහිළුවක්. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තියෙන ලොකුම ගැටලුව තමයි වෙනස් වෙන්න බෑ, වෙනස් වෙන්න කැමති නෑ. එතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ.
දැන් මේ ඇතිවෙච්ච සිද්ධි දාමයත් එක්ක පැහැදිලිවම පේනවා මේ රටේ අවුල තියෙන්නේ දේශපාලඥයන්ගේ විතරක් නෙමෙයි මේ රටේ ඉන්නවා තවමත් අවුරුදු 25 30 පවා ඒ දාන කමෙන්ට්ස් වලින් පේන අපිට මේ වීඩියෝස් වලට Facebook එක YouTube එක බැලුවාම 25 30 එහෙමත් නැත්නම් ඊටත් අඩු වයසේ වුන් පවා වෙනස් වෙන්න කැමති නැහැ ඇත්තටම මේ සමාජ වෙනසක් වුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙනස කියන එක දන්නේ නැහැ සතුට කියන එක අඳුරන්නේ නැහැ ගීතයකට නටන එක ඒක නර්තනයක් හැටියට දකින්න බැරි නම් ඒක සතුට වෙන අවස්ථාවක් හැටියට දකින්න බැරි නම් ඒක මේ සංස්කෘතිය පෙන්වන්න ඕනේ අපේ ජාතියේ අභිමානය පෙන්වන්න ඕනේ අවස්ථාවක් කියලා හිතන මොට්ටමෝල් ජාතියක් ඉන්න රටක් මේක අනිත් කාරණේ තමයි පහුගිය කාලේ රටේ ඇති වෙලා තිබ්බ தත්ත්වය දරුවන් වගේම ගුරුවරු තිතාමත්ම පීඩාවට ලක් වෙලා හිටියේ ඊට පස්සේ රටේ ඇති වුණු தත්ත්වෙත් එක්ක රටේ තෙල් නැති වුණා ඩොලර් නැති වුණා ලොකු පීඩනයක ඉන්නේ දරුවෝ ගුරුවරු විනෝද වෙලා තමන්ගේ සතුට පළ කර ආකාරය වෙනදට වඩා බොහෝ වෙලාවට මධ්‍යම පාන්තික පාසල්වල දරුවෝ ගත කරන ජීවන රටාව මොකද්ද කියලා අඳුනගෙන නැහැ සමහරක් වෙලාවට ළමයින්ගේ බත්වල මම පෞද්ගලික අත්දැකීමෙන් දන්නවා බත් එකේ තියෙන්නේ සම්බෝලයි බතුයි පරිප්පුයි බතුයි මේවා පේන්නේ නැහැ ළමයි ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකක නමුත් ළමෙක් නටන එකක් එහෙමත් නැත්නම් ගුරුවරයෙක් නර්තනය යෙදෙන එකක් දැන් මම මහා ලොකු හැලි දානවා කතාවට ගියොත් නම් කියන්නේ අපිට සිස්ටම් චේන්ජ් එකක් ඕනේ මේ රට වෙනස් වෙන්න ඕනේ මේ කියන සිස්ටම් චේන්ජ් එක තමන්ගේ ඇතුලේ වෙන්න ඕනේ Facebook post වලත් තියෙනවා අපේ උන් රටට ආදරේ ජාතියට ආදරේ නමුත් එකෙක් ඉරිසියයි කුහකයි ගොඩක් වෙලාවට මම මේ කරන දෙයක් තමයි ඔය Facebook වල හරි එහෙම නැත්නම් YouTube වල හරි ඔය දාර්ශනික කමෙන්ට් දාන්න මිනිස්සුන්ගේ ප්‍රොෆයිල් වලට මම පොඩ්ඩක් ගිහිල්ලා බලනවා ඉතින් ඒ මිනිස්සුන්ගේ ප්‍රොෆයිල් වලට ගියහම අපිට පේනවා එයාලා මේ හිටපු පසුබිම තුල එහෙමත් නැත්නම් ඔවුන් ඉන්න ආයතන තුල මහා ලොකු කියන තරම් විනයක් පවත්වාගෙන යන තැන් නෙමෙයි මේ විනය ගැන කතා කරන්නේ ළමයි ටිකක් ට්‍රැක් එකකට නටනවා ඒක තවත් page එකකින් share කරලා තිබ්බා එතනදී එක්කෙනෙක් comment එකක් දාලා තිබ්බා මේ ළමයි විශ්වවිද්‍යාලවලට ආවම මෙහෙමයි කියලා හොඳටම ඉගෙනගෙන උසස් පෙළත් pass වෙලා ගිහිල්ලා විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අයගේ විනය මොකද්ද කියලා අලුතෙන් ලංකාව ඇතුලේ කතා කරන්න දෙයක් නැහැ අවුරුද්දකට මරණ දෙක තුනක් වාර්තා වෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කැන්ටිමේ සිද්ධියක් දාලා තිබ්බා ඔය මන් සඳහන් කරපු වීඩියෝ එකේ හොඳ සුද්ධ සිංහලෙන් කන්න ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කතා කරනවා. ඉතින් එහෙම වුන් තමයි මේ දැන් අද මේ අවුරුදු 15 16 තරුණ වයසේ ඉන්න ළමයින්ගේ හැසිරීම විවේචනය කරන්නේ ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අන්න එහෙම සුද්ධ සිංහලෙන් කතා කරන මිනිස්සු තමයි ළමයින්ගේ විනය ගැන කතා කරන්නේ. ජීවිතයේ විඳින ජීවිතයේ දැකපු පාසල්වල එහෙමත් නැත්නම් සමාජ පරිසරයක් තියෙන මිනිස්සු මේ වගේ දේවල් විවේචනය කරන්නේ නැහැ. මොකද ඔවුන්ට ඊට වඩා වැඩ තියෙනවා. මේ මධ්‍යම පාන්තික කිසිම දෙයක් කර කියා ගන්න බැරි විනයක්ම නැති පිරිසක් තමයි විනය ගැන උනන්දුවෙන් කතා කරන්නේ. නමුත් ඔය විවේචනය කරන පිරිස්ගේ පාසල් ජීවිත කතාව ගත්තම සමහර වෙලාවට දැන් ඔවුන් විවාහ වෙලා ඉන්නේ තමන්ගේ පාසල් ප්‍රේමය සමග. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපිට තියෙන ගැටලුව ඔවුන් මේ විනය ගැන කතා කරනවානේ. මහා උජාරුවට අපේ කාලේ මෙහෙමයි අපි විනය රැකගත්තේ මෙහෙමයි අපේ පාසල රැකගත්තේ මෙහෙමයි අපේ රට රැකගත්තේ මෙහෙමයි කියලා එහෙම එකක් නැහැ මේ රටේ බොරුවට මේ සිස්ටම් චේන්ජ් එකක් කියන එක ඇත්තටම අවශ්‍යයක් නැහැ අපේ උන්ට තියෙන්නේ කුහකකම ඉරිසියාව බහුතරයක් උන්ට මොකද බහුතරයක් ඉන්නේ මධ්‍යම පාන්තික පහළ පන්තියේ දුක් විඳින මිනිස්සු ඒ වගේ පිරිසක් අතින්ම තමන්ගේ පන්තියේම එවුන් විවේචනය වෙනවා කියන්නේ ඉතාමත්ම කනගාටුදායක කාරණේ අපේ රටේ ඉන්න ශිෂ්‍යයෝ ගුරුවරු ආර්ථික වශයෙන් පාලකය සූරා කනකොට මානසික වශයෙන් එහෙමත් නැත්නම් සමාජීය වශයෙන් පහළ මධ්‍යම පාන්තිකයෝ විසින් සූරාකාමට ලක් වෙනවා එහෙමත් නැත්නම් මානසික පීඩාවට ලක් වෙනවා දැන් අර ක්‍රිකට් මැච් එකක තරුණයෙක් තමන්ගේ උඩුකය ගලවලා පෙන්නවා ඉතින් අපි කියන්නේ අපිට අවශ්‍ය ඒ වගේ මේ වල්වැදුණු නිදහසක් නෙමෙයි මේ නමුත් අපි කිසිම දෙයක අන්තවාදයට යන්න හොඳ නැහැ අපි ඒ කරපු දේ අගය කරන්න හොඳත් නැහැ ගීතයකට නර්තනයක් ඉදිරිපත් කරනකොට ඒක නර්තනයක් හැටියට බලලා ඒක සතුටු වෙන අවස්ථාවක් හැටියට බලලා හිතන්න බැරි නම් එතනත් ලොකු දුර්වලතාවයක්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ මිනිස්සුන්ට බහුතර සමාජයට ඇත්තටම වෙනස කියන එක දන්නේ නැහැ සතුට කියන එක දන්නේ නැහැ. ගෙවල් ඇතුළට වෙලා වල් වැදුණු જાතියක් තමයි පළවෙන අදහස් වලින් පැහැදිලිවම පේන්නේ. මං හිතනවා අද දවසේදී මම ඔබට කතා කරපු දේවල් වලින් යම් දෙයක් වැටහෙන්නට ඇති කියලා ඒ වගේම සමහර විට මේකට
එකඟ නොවන අයත් ඇති. ඒ හැමෝගෙම මම ඉල්ලා සිටිනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් නැවත වීඩියෝ එකක් බලන්න ඕන කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell button එක ඔබලා තියාගන්න. ආයුබෝවන් ඔබ සැමට.